උඩ දියලුම ප්‍රදේශයේ පසුගිය දා කඳවුරු බැඳ සිටි යුවලකට එල්ල වූ වනාලි පහර දීමකින් එහි සිටි තරුණියක ජීවිතක්ෂයට පත් වුණා. එම සිද්ධියත් සමග උඩ දියලුම ප්‍රදේශයේ කඳවුරු ඉදිකිරීම සඳහා වෙන් කර ඇති භූමි ප්‍රදේශයේ පමණක් කඳවුරු ඉදිකිරීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් සංචාරකීන්ට දැනුම් දෙනවා. මෙතන තමයි දැනට තියෙන ආරක්ෂිතම තැන. මෙතනට වනාලි සත්තුන්ගෙන් එන ප්‍රමාණය 95%කටම අඩුයි. මෙතන ඒ සියලුම ආරක්ෂක ක්‍රම උපවේද අරගෙන තමයි මෙතන කූඩාරම් ගහන්නේ. ඒකින්ද ජීවිත හානි නැති කරගන්න තියෙන එකම තැන තමයි මෙතන. ඉතින් එන සියලු දෙනාට මට කියන්න තියෙන්නේ මෙතන ඇවිල්ලා හරියටම කාගෙන් හරි දේ දැනගෙන මෙතනට එන්න. සංචාරක අමාත්‍යාංශයෙන්, සභාවෙන්, ප්‍රාදේශ සභාවෙන්, පොලිසියෙන්, පරිසර අධිකාරියෙන් අපි මේ ඔක්කොගේම නිගමනයට ඇවිල්ලා තමයි මේ ස්ථානය වෙන් කරලා තියෙන්නේ. මේ අතර වැලිකන්ද දෙඹුලාන ගම්මානයේ වැසියන් සෝමවතිය ජාතික වන උද්‍යානයේ සිට පැමිණෙන වනාලින් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා. මගේ කඩ දැන් දවස් 3ක් වුණා දැනට. මේ තුන්වෙනි වතාවට කැඩුවේ. දැන් මම ගොඩක් වයසයි මට වැඩක් කරගන්න බෑ. කන ඇහෙන්නේ නෑ. අලියාවට එලව ගන්න දරුවන්කමකුත් නෑ. මේ පොඩි ළමයි එක්ක අපිට ගෙදර ඉන්න බයයි. දැන් මේ වෙනකොට ගොඩ ගේවල් කීපයක් කඩලා තියෙනවා. ඉදිරියේදී අපේ ජීවිත පවා හිමි වෙන්න පුළුවන්. මේ අතර නේපාලයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නේපාල රොයල් පාක් වනජීවි නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මහව වතුපලගම ගම්මානයේ සංචාරයක නිරත වුණා. ඒ එම ප්‍රදේශයේ ඇති අලිවැටවල් නිරීක්ෂණය කිරීම සඳහායි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.